මඩකලපුව දිශ්‍රකේ උපාධධාරීන් දෙසිය දෙනෙකු හා ඩිප්ලෝමාධාරීන් හතලිස් දෙනෙකු සඳහා ගුරුපත්වීම් ප්‍රධානය කිරීම අද පස්සොරුවේ මඩකලපුව වේබ ක්‍රීඩංගරයේදී පැවත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. උපාධාරීන්ගේ ප්‍රශ්නය රැකියන්න මැති නැගෙනහිර පළාතේ නෙවෙයි රට වශයෙන්ම තිබෙනවා. අපි රජයේ විදිහට උපාධාරීන්ට රැකියාදීම සම්බන්ධයෙන් රට වශයෙන්ම මීට මාස 4කට පමණ පෙර අයිදුම්පත් කැඳෙව්වා. ඉදිරි මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන්ම රටේම උපාධාරීන්ගේ රැකියා ප්‍රශ්නය දැනට තිබෙන පුරප්පාඩු සහ රැකියා නොමැති උපාධාරීන් සියලු දෙනාට රැකියා ලබා දීමේ කටයුතු කරන්නට. මම මෙතෙන්ට පැමිණුණාට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධාරීන්ගේ සංගමේ මට ලිපියක් දුන්නා. එයි තිබෙනවා මේ රැකියා නොමැති උපාධාරීන් පළාත් රාජ්‍ය සේවා කොමිසම හමු වී කරන ලද සාකච්ඡාවක් සම්බන්ධයෙන්. රැකියා නොමැති උපාධාරීන්ට කරන ලද ප්‍රකාශයන් කරුණු එයි සඳහන් වෙලා තිබෙනවා. පළාත් රාජ්‍ය සේවා කොමිසම සිදු කර ඇත්තේ ඔවුන්ට අයත් රාජකාරියක් නොවේ. ඔවුන් කර ඇත්තේ බරපතල වැරැද්දක්. මම ආණ්ඩුකාරතුමාට උපදෙස් දුන්නා මේ කොමිෂන් සභාව වහාම විසිරුවා හැරිය යුතුයි කියලා. මෙවැනි ප්‍රශ්න ලංකාවේ වැඩියෙන්ම තිබෙන්නේ පළාත් 9 උතුරු නැගෙනහිර පළාත් 2. ඒ නිසා උතුරු නැගෙනහිර මේ ප්‍රශ්න වලට රජය අපි ප්‍රමුඛත්වයක් දෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් උතුරේ සහ නැගෙනහිර සංවර්ධන කටයුතු කාර්යක්ෂම කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායන් දෙකක් පිහිටවන්නේ. පසුගිය දිනවල දැන් දින කීපයක් කලින් අම්පාරේ සිදු වූ සිදුවීම ඉතාමත් කනගාටුදායකයි. මේ ඕනෑම වැරැද්දක් කරන කෙනෙකුට ජාතිය කුලය ආගම නොසලකා නීතිය හරියට ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. මාර්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ තමා ජිනීවා වල මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ කටයුතු සාකච්ඡා කරන්නේ. ඒ නිසා තමයි මේ මාස කිට්ටුව සෑම අවුරුද්දෙම මේ ගෙවි ගිය කාලයේ අවුරුදු කීපය තුලත් මේ වසරේ මේ සිදුවීම් ඇති කරන්නේ සංවිධානාත්මකව සැලසුම් සහගතව අන්තවාදී පිරිස්. ඔවුන්ගේ බලාපොරොත්තු රජයේ අපහසුතාවපත් කිරීම. නමුත් සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයක්. සිදුවන්නේ රට විනාශ වෙනවා. මෙම උත්සවයෙන් අනතුරුව මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විහාරාධිපති අම්පිටියේ සුමනරත්න හිමියන්ගේ සුවදුක් විමසා බැලුවා. පසුව මඩකලපුව ශ්‍රී මාමංග ඊශ්වර කෝවිල වෙත ගිය ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත්වල නිරත වුණා.